ආයුබෝවන් යාළුවෝ හැමෝටම ඔගලන්ට අර කලින් වීඩියෝ එකේදී මම පෙන්නුවා මේ ගස් මුට්ටිය අඳුන්වලා දෙනවා කියලා ගස් මුට්ටිය යාළුවනේ මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ ඔගලන්ට පේනව ඇති ටිකක් කට සාමාන්‍යයෙන් අඟල් 3.5ක් විතර කටක් තියෙනවා මේ විදිහට මෙන්න මෙමෙ හැරෙව්වහම මේ මුට්ටිය ඔගලන්ට පේනව ඇති නිකම් මේ මැද්ද බණ්ඩිය වැඩි. එතකොට කටගාව ඉඳන් මේ බණ්ඩිය ඇතුළට යම්කිසි ප්‍රමාණයක් එක්ක වුණොත් අපි කියමු තෙලිජ්ජ එක්ක වුණාට මේක මේ හැලෙන්නේ නැහැ. ඕගලන්ට පේනවා ඇති. ඒක තමයි මේ ගස් මුට්ටිය තියෙන විශේෂත්වය. දැන් මෙහෙම තිබ්බහම මුට්ටිය මේ මෙහෙම තිබ්බහම මේ මුට්ටිය මේ මේ බණ්ඩිය වැඩි මේ මේ පැත්ත බණ්ඩිය වැඩි එතකොට ඊට සාපේක්ෂව බලන්න මේ යටින් මෙන්න මෙහෙම තියෙනකොට මේ කට තියෙන තැනට වඩා මේ ඇතුලේ බණ්ඩිය වැඩි නිසා ඒකට තමයි අපේ තෙලිජ්ජ රා එකතු වෙන්නේ මේ විශේෂය ඒකයි මේ ගස් මුට්ටිය හරි මෙන්න සාමාන්‍ය නිකම් මම මේ අනිත් මුට්ටියක් ගෙනත් තියෙනවා මේකේ සිද්ධාන්තෙ වෙන්නේ මොකද මේ මල මීට වඩා ලොකුයි. එතකොට මල මේකට දාගන්න බෑ. එතකොට මලේ වටේ තියෙන වෙලුම් මම ඒවා ඊගා වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්නනවා ඒවා. මේ උදාහරණත් එක්කම මොකද මේ මේ මලේ මේ වගේ පොඩි කටකින් අර වෙලුම් එක්ක මේ මල මෙහෙම ඇතුළට දානකොට මේ වෙලුනුත් ගැලවිලා තමයි මේක ඇතුළට මල වැටෙන්නේ. සමහර වෙලාවට මල හිර වෙනවා. හදිස්සි ඕන වෙලාවට අපිට රඳව ගන්න බෑ මේ මල. මේ මුට්ටියට අවශ්‍ය විදියට. ඒකයි මේ ගස් මුට්ටිය සහ මේ තියෙන ගස් මුට්ටිය සහ මේ මේ මුට්ටිය අතර වෙනස. මේක නම් මේ සාමාන්‍යයෙන් මේ බෝධි පූජා කලයක් කියලා කියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි මේ තියෙන්නේ ඒහා සමානම එකක්. කලින් නම් මුල් කාලෙදි මම ගත්ත මේ මේවට ඒක සාර්ථක වුණේ නෑ මේ මේ මුට්ටිය පොඩි නිසා මේ මල ඇතුළට දාගන්න බෑ හරියට මලේ මලේ ප්‍රමාණය වැඩි මේ කටට වඩා. එතකොට මල ඇතුළට යන්නේ නෑ පිටට තමයි වැටෙන්නේ. ඔයගලන්ට මලේ මම පෙන්වන්නම් මේක මේ රඳවන විදිහත් ගහ උඩට ගිහිල්ලා මේ ගහ උඩ තිබ්බ මුට්ටියක් අද ඕගොල්ලන්ට මේ ගෙනාවේ තාම තෙලිජ්ජ ගන්න මට්ටමකට මල් පදන් වෙලා නැහැ මේක මුට්ටියක් මම අද බිමට ගත්තා මුට්ටි ගස් දෙකක තියෙනවා මේ තියෙන යාළුවනේ එක ගහක් ඕගොල්ලන්ට පේනවා ඇති මම මේ විදිහට මේ ගහ ඇදලා බැඳලා තියෙනවා කම්බියකින් මේ කම්බිය තමයි පේන්නේ මොකද ගස් උලඟට යනවට අපි අර ගස් ඇදලා බඳිනවනේ මෙන්න මේ විදියට පොල්ලෙලි ගැට ගහලා පොල්ලෙලි උඩින් තමයි මෙහෙම අපි මේ ගහට යන්නේ ගලන්න පේන්නේ ඉති පැහැදිලිය ඉති සාමාන්‍යයෙන් ගහ අඩි 35ක් විතර උසයි යා 35ක් උසයි අපි මේ ඉන්නේ නාගරික පරිසරයක ඉතින් මේ නාගරික පරිසරයේ ඉන්න කට්ටියට මේ වැඩේ ටිකක් පොඩි අරුම පුදුම වැඩක් මොකද නාගරික පැත්තේ මේ වගේ වැඩක් කරනවා අඩුයි මම ඉතින් මේ විනෝදය සඳහා සහ මගේ යාළුවන්ට දැන ගැනීම සඳහා සමහරව අහනවා කොහොමද මේක කරන්නේ මේක ස්කිල් වර්ක් එකක් හැමෝටම කරන්න බෑ ගහ උඩ ගිහිල්ලා මේ පිටි අතරේ පොඩ්ඩක් සීරු මාරුවට වාඩි වෙලා මේ පිහියකින් තැලුමකින් ඒ ගහේ මල තලලා දාන්න ඉපෙන්නේ යාළුනේ ගහ සාමාන්‍යයෙන් අර සත් තියෙනවා කට්ටු තුනක විතර ගොඩනැගිල්ලක් මේ අපේ හතේ තියෙන්නේ කට්ටු තුනේ ගොඩනැගිල්ලටත් වහලටත් වඩා උසයි ගහ අඩි 40ක් 35ක් 40ක් විතර තියෙනවා මේ විදිහට පොල්ලෙලි මේ ලණු වලින් මෙහෙම බඳලා තියෙනවා
ওইখানে বেঁধে লাগিয়ে মেয়ে অনিত করলে এইসব মেয়ে বেঁধে লাগিয়ে লানু কোটোয়াল করলেলি বামিনা কোটে একাই দেখাই তুনাই হাতারাই পাহাই হায় হাতাই আটাক কিতরে গাহা বাটি বেটেন লানু কোটোয়াল আটাকিং আগে বেটেন তোমা মেহেম বেদল দিনে বেডিয়ে লানু ওতান নেয় পল্লেল মোকদ ওয়াহি বাতুরট মে লানু ওরত্তু দেন্নে নেয় এত මේ විදිහට ගහට පොල්ලේ විහරහා ගිහිල්ලා උදේ හවස මල කැපීම ඊගා වීඩියෝ එකෙන් මම ඕගලන්ට දානවා අද විශේෂයෙන් කරන්න හිතුවේ මේ මුට්ටි ගස් මුට්ටිය සහ අනිත් මේ මුට්ටි ඕගලන්ට හඳුන්වා දීම වෙන යාළුනේ අදට වීඩියෝ එක මම ඉවර කරනවා ඔබලන්ට මේ වීඩියෝ එකෙන් ගන්න හරයක් තියෙනවනම් ගැති උක්තක් තියෙනවනම් මගේ channel එක subscribe කරන්න තව නොදන්න දේවල් ඔයගලන්ට ගොඩක් ඉදිරි වීඩියෝ වලින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් හැමෝටම ජය වේවා।